ගැඹුරු අභ්‍යවකාශයේ සිට පැමිණෙන රේඩියෝ තරංග ග්‍රහණය කරමින් සක්වල ජීවීන් ගැන සොයා බැලීමට නිර්මාණය කරපු ව්‍යාපෘතියක් තමයි සෙටි නමින් හඳුන්වන්නේ. නමුත් මේ ව්‍යාපෘතිය සිදු කරන දෙයට විරුද්ධ පැත්ත සිදු කරන මෙටි නමින් හඳුන්වන තවත් ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කොට තිබෙනවා. සෙටි ව්‍යාපෘතියෙන් මෙතරම් කාලයක් සිදු කළේ ගැඹුරු අභ්‍යවකාශයෙන් කුමක් හෝ සංඥාවක් පැමිණියහොත් ඒ ග්‍රහණය කර ගැනීමයි. නමුත් මෙටි ව්‍යාපෘතියෙන් පෘථුවියෙන් රේඩියෝ සංඥා ගැඹුරු අභ්‍යවකාශයට යැවීමට සූදානම් වෙනවා. බොහෝ දෙනෙක් නම් කියන්නේ මේක ඉල්ලගෙන කෑමක් කියලා. එහෙනම් අද මේ වීඩියෝ එකෙන් පිටසක්වලට යවන අලුත්ම පණිවුඩය ගැන කතා කරමු. මේ පණිවුඩේ යැවීම සූදානම් කරන්නේ මෙටි ව්‍යාපෘතියට අනුබද්ධිතව විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන්, ඉතිහාසඥයන්, මානව විද්‍යාඥයන් සහ කලාකරුවන් පිරිසකගේ එකතු වීමකින්. මේ පණිවුඩේ යැවීමට මොවුන් තෝරාගෙන තිබෙන තාරකා මණ්ඩලය තමයි ආලෝක වර්ෂ 39ක් තරම් දුරකින් පිහිටා තිබෙන ට්‍රැපිස්ට් 1 තාරකා පද්ධතිය. ඔබ දන්නවා ඇති පෘථුවියට සමාන ග්‍රහ වස්තුන් බොහොමයක් එකවර සොයා ගැනීමට ට්‍රැපිස්ට් 1 තාරකා පද්ධතියට පුළුවන් වුණු බව. ඉතින් විද්‍යාඥයින් අනුමාන කරන විදියට ට්‍රැපිස්ට් 1 පද්ධතිය තුළ පවතින එක් ග්‍රහ වස්තුවක හෝ පිටසක්වල ජීවියක් පවතින පුළුවන්. එම නිසා මෙහි පිටසක්වල ජීවියක් පවතිනවා නම් පෘථුවියෙන් යවන රේඩියෝ සංඥාව ඔවුන් හඳුනාගෙන අපට නැවත රිප්ලයි එකක් දෙයි කියන බලාපොරොත්තුවෙන් විද්‍යාඥයින් මෙම පණිවිඩය යැවීම සිදු කරනවා. මේ පණිවුඩය තුළ ඇතුළත් කර තිබෙන දේවල් අතර ප්‍රධාන වශයෙන් සඳහන් කොට තිබෙන්නේ පෘථුවිය තුළ ඇතිවන දේශගුණික ව්‍යාසන සහ අර්බුදකාරී තත්ත්වයන් ගැනයි. මේ පණිවුඩය යැවීමේදී විද්‍යාඥයින්ට දැවැන්ත ගැටලුවක් මතුවී තිබෙනවා. ඒ තමයි කොහේ හෝ ස්ථානයක සක්වල ජීවීන් සිටිනවා නම් ඔවුන්ට අපගේ භාෂාව තේරුම් ගැනීමට නොහැකි වීම. මේ නිසාම මුළු විශ්වයටම පොදු යම්කිසි භාෂාවක් භාවිතා කිරීමට විද්‍යාඥයින්ට සිදු වෙනවා. ඉතින් මෙටි ගෲප් එකේ විද්‍යාඥයන් සිතන ආකාරයට විශ්වයටම පොදු දෙයක් තමයි ආවර්තිතා වගුවේ පවතින මූලද්‍රව්‍යයන්. රසායනික මූලද්‍රව්‍යයන් විශ්වීය සාධකයක් වෙන නිසා විද්‍යාව ගැන යම්කිසි දැනුමක් තිබෙන ඕනෑම ජීවියෙකුට මෙය හඳුනා ගැනීමට පුළුවන්. උදාහරණයක් විදියට හයිඩ්‍රජන් වායුව විශ්වය තුළ පවතින ඕනෑම ජීවියෙකුට හඳුනා ගන්නට පුළුවන් ලෙසයි සැකසී තිබෙන්නේ. මොකද හයිඩ්‍රජන් මත පදනම්ව තාරකා නිර්මාණය වීමක් සිදුවන නිසා මෙය විශ්වීය මූලද්‍රව්‍යයක්. මෙලෙස ආවර්තිතා වගුවේ පවතින මූලද්‍රව්‍යයන් ගැන විස්තර යොදා ගනිමින් සක්වල ජීවීන් සමග සම්බන්ධ විය හැකි ආකාරයට පණිවුඩයක් නිර්මාණය කිරීමට විද්‍යාඥයින් සැරසෙනවා. මීට අමතරව සංගීතයේ ද ඇතුළත්ව මෙම පණිවුඩයේ සැකසීමට විද්‍යාඥයින් බලාපොරොත්තු වෙනවා. නමුත් විද්‍යාඥයන් දකින විදියට මෙහි තවත් එක් ගැටලුවක් තිබෙනවා. ඒ තමයි මේ පණිවුඩය අදාළ මෞතාරකාව අයත් ග්‍රහමණ්ඩලයට ගමන් කිරීමට ගතවන කාලය. මේ පණිවුඩේ ඉතා ඉක්මනින් ට්‍රැපිස්ටන් තාරකා පද්ධතිය වෙතට ගමන් කළත් ඔවුන්ගෙන් නැවත පිළිතුරක් ලැබීමට ආසන්න වශයෙන් වසර 78ක් වගේ කාලයක් ගත වෙනවා. මෙතරම් කාලයක් ගතවීමක් තිබෙද්දිත් විද්‍යාඥයින් මෙම කාර්යය අත්හැරීමට සූදානම් නැහැ. ඔවුන් විශ්වාස කරන විදියට මෙම පණිවුඩේ ග්‍රහණය කරන සක්වල ජීවීන් ඉතාමත් දියුණු කොට්ටාශයක් වී නම් හැකිතාක් ඉක්මනින් අපට පණිවුඩයක් එවීමේ තාක්ෂණයක් ඔවුන් තුළ පවතීවි. ඒ වගේම මෙහි එකතු කරන ලද සංගීත කොටස් බොහෝ විට සක්වල ජීවීන්ට තේරුම් ගැනීමට හැකි හෝ තේරුම් ගැනීමට අපහසු විය හැකි. බොහෝ විට සංගීතය විශ්වීය භාෂාවක් නම් ඒ ඔප්පු කර ගැනීමටත් මේ පණිවිඩය උපකාරී වන්න පුළුවන්. ඉතින් එළබෙන ඔක්තෝබර් මාසයේ 4 වෙනි දින මේ පණිවිඩය ට්‍රැපිස්ට් 1 තාරකා පද්ධතියට සම්ප්‍රේෂණය කිරීමට සූදානම්. ඉතින් මෙටි ව්‍යාපෘතියේ මෙම පණිවිඩය ගැන සෙටි ව්‍යාපෘතිය නම් මෙතරම් හොඳ රිවියු එකක් ලබා දෙන්නේ නැහැ. ඔවුන් කියන්නේ ගැඹුරු අභ්‍යවකාශයෙන් එන සක්වල ජීවීන්ගේ පණිවුඩය ග්‍රහණය කරගන්නවා මිස අපි ඔවුන්ට පණිවිඩ යැවීම ඉල්ලම් පරිප්පුවක් කෑමක් වගේ කියලා. වැරදීමකින් හෝ ට්‍රැපිස්ට් 1 තාරකා පද්ධතියේ ජීවීන්ට පෘථුවිය ඔවුන්ගේ ග්‍රහ වස්තුවටත් වඩා හොඳ ස්ථානයක් යැයි සිතුනොත් ඔවුන් මෙහෙට පැමිණ පෘථුවිය යටත් කර ගැනීමටත් හැකියාව තියෙනවා. මේ අදහසම අපාතරෙන් විය වුණු ස්ටීවන් හෝකින්ස් මහතාද ප්‍රකාශ කරා. ඔයා ට්‍රැපිස්ට් 1 තාරකා පද්ධතිය ගැන දන්නේ නැත්නම් දැන් මේ දකුණු පැත්තේ උඩින් එන ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට ට්‍රැපිස්ට් 1 තාරකා පද්ධතිය ගැන අප දාපු වීඩියෝව ඔබට නරඹන්නත් පුළුවන්. මෙවැනි වීඩියෝ දිගටම නරඹන්න අපේ channel එක subscribe කරන්න. ඊට එහා පැත්තෙන් තියෙන පුංචි bell icon එක ක්ලික් කරොත් අපි දාන වීඩියෝ ඔයගොල්ලන්ට ඉක්මනටම බලා ගන්න පුළුවන් වේවි. තවත් මෙවැනිම වීඩියෝ වලින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.